ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල ගුවනේදීම වනසයි. හිස්බුල්ලා නායකයාගේ ඝාතනයට පලිගන්න ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්. ඉරානයට විඳවන්න වේ ඊශ්‍රායල අගමැති කියයි. දෙවැනි ප්‍රහාරය වඩාත් බිහිසුණු වේවි ඉරානය කියයි. ඉරානය ඊශ්‍රායල වෙත පසුගිය අඟහරුවාදා රාත්‍රියේ බැලස්ටික් මිසයිල 181ක් එල්ල කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. හිස්බුල්ලා නායකයාගේ මරණයට පලිගැනීමක් ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් අඟහරුවාදා රාත්‍රියේ මේ ප්‍රහාරය දියත් කර තිබෙනවා. ඉරාන හමුදාව පවසන්නේ තමන් මුල්වරට හයිපර්සොනික් මිසයිල භාවිතා කළ බවයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:15ට පමණ එරට වේලාවෙන් රාත්‍රී 7:45ට ටෙල් අවි නගරයට ඉහළින් මිසයිල පිහාසර කරනු දකින්නට ලැබුණා. ඉරාන මිසයිල ප්‍රහාරයට ලක්වීමෙන් බටහිර යුරේ ජෙරීතෝ නගරයේ පලස්තීන ජාතිකයෙකු මියගොස් තිබෙනවා. රොකට් සුන්බුන් වැදීමෙන් ඊශ්‍රායල වැසියන් දෙදෙනෙකුද සුළු තුවාලවට ලක්ව තිබෙනවා. ඊශ්‍රායල අයන්ඩෝම් පද්ධතිය අයත් මෙම මිසයිල ගුවනේදීම විනාශ කර ඇත. ඊශ්‍රායල අයන්ඩෝම් පද්ධතිය මගින් මෙම මිසයිල ගුවනේදීම විනාශ කර ඇත. එසේම ඇමරිකානු හමුදා මෙන්ම බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම්ද මෙම මිසයිල විනාශ කිරීමට සහාය දී ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයේ මැඩ පැවැත්වීම සඳහා අයන්ඩෝම් පද්ධතිය උපකාර වුණා. අඟහරුවාදා ප්‍රහාරය අප්‍රේල් ප්‍රහාරයට වඩා දරුණු වුණා. පෙන්ටගනය ප්‍රකාශ කළේ තම යුද නෞකා ඉරාන මිසයිල් විනාශ කිරීම සඳහා ප්‍රති මිසයිල එල්ල කළ බවයි. ඇමරිකානු ජනාධිපති පවසන්නේ මෙම ඉරාන ප්‍රහාරය පරාජිත හා අකාර්යක්ෂම එකක් බවයි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කරන්නේ තම රටට ප්‍රහාර එල්ල කළ ඉරානය විශාල වරදක් කර ඇති බවයි. ඉරානයට විඳවන්නට සිදුවන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා. ලෝක බලවතුන්ගෙන් ඇමරිකාව බ්‍රිතාන්‍ය මේ වෙද්දී ඊශ්‍රායලට සහාය ලබා දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඊශ්‍රායලයයි ඉරානයයි නැවතත් ලෝක යුද්ධයකට අත වනනවාද කියන කාරණාව සම්බන්ධයෙන් ලෝක දේශපාලනයේ විවිධාකාර මතිමතාන්තර යොමු වෙනවා. ඒ සමග නැවතත් ඉරානය ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කර බවයි දිවයින වාර්තා කරන්නේ. ඒ හා සම්බන්ධයෙන් දිවයින වාර්තා කරනවා ඊ ආරක්ෂිත ස්ථානයකට යන්න ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දන්වයි. ඊරානය ඊශ්‍රායල ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. ඉතින් ඊශ්‍රායලයේ ලාංකිකයන් ගණනාවක් රටරස්සාව උදෙසා ගිහින් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා, ජීවිතය ආරක්ෂා කරවීම උදෙසා රටේ තානාපති කාර්යාලයට අනිවාර්යෙන්ම අත්හල නොහැකි වගකීමක් තියෙනවාමයි. ඉතින් ඒ හා සම්බන්ධයෙන් තොරතුරු දැනුවත් කිරීමට මෙන්න ඔබට දුරකථන ඇමතුමක් ලබා දී තියෙනවා. දුරකථන අංකයක් ලබා දී තිබෙනවා. තොරතුරු දැනගන්න දුරකථන අංක. ලෙබනනය හා සිරියාවේ පවතින ගැටුම් නිසා නැවත දැනුම් දෙනතුරු එම රටවල සංචාරය නොකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබෙනවා. දැනට එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බීරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ඩැමස්කස්හි කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ගොස් අවශ්‍ය ආරක්ෂක උපදෙස් ලබා ගන්නා ලෙසද සඳහන් කරනවා. ඒ සඳහා slemb.beirut@mfa.gov.lk හෝ හදිසි දුරකථන අංක ලෙස 02-74-77-11-02-510. නැවතත් මම මේ අංකේ මතක් කරන්නම්. 02-74-77-11-02-510 මගින් ඔබට තොරතුරු ලබා ගත හැකි බවයි සඳහන් කරන්නේ. ලෙබනනයේ සිරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ටයි ඒ පණිවිඩය. ඉතින් ඔබේ සමීපතමයින් ඉන්නවා නම් ලෙබනනේ, ඔබේ සමීපතමයින් ඉන්නවා නම් මැද පෙරදිග, හොයලා බලන්න හොඳින් ඉන්නවද, කාලද බීලද, ආරක්ෂිත ස්ථානයක නවාතැන්ගෙන ඉන්නවාද කියලා. මොකද ඔබේ ඒ වචනයත් ඔබේ ඒ දුරකථන ඇමතුමත් ඔවුන්ට අස්සැසිල්ලක් වනවා නිසැකයි. ඉතින් ඒ අතරේ මේ ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින මේ යුදගිනි තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරනවා දිවයින පුවත්පත සම්පූර්ණ පිටුවක් වෙන් කරගනිමින්. ඉරානයේ පලිගැනීම ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල වැස්සක් නමින්. කවුරුත් අපට පහර දුන්නාත් අපි පහර දෙනවා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කරයි. ඉතින් ජනශූන්‍ය කලාප වෙත එල්ල වෙතයි හඳුනාගන්නා ප්‍රහාර අයන්ඩෝම් පද්ධතිය විසින් නොසලකා හරිනු ලබන බවත් වැඩි වශයෙන් සඳහන් කරනවා. මොකද්ද මේ අයන්ඩෝම් පද්ධතිය?
අයන්ඩෝන් පද්ධතිය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ආසාවකින් ඉන්න. ඉතින් ඒ හා සම්බන්ධයෙන් මේ යුදගිනි තත්ත්වය පිළිබඳ දැනුවත්වීමක් ලබා ගන්න අවශ්‍ය ඔබට දිවයින පුවත්පත සම්පූර්ණ පිටුවක්ම වෙන් කරලා තියෙනවා. ඉතින් ඔබට දිවයින පුවත්පත හා සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ තොරතුරු දැනගන්න පුළුවන්.